අයබෝවන් හිතවතුනි අද සිකුරාදා රාත්‍රිය විවේකයෙන් ගත කරන්නට බොහෝ දෙනා සූදානම් වන වෙලාව. විවේකයක් ගන්නට පුළුවන්කමක් නෑ රට තොට ගැන අවබෝධයෙන් සාවධානයෙන් පසුවන ඔබට නම්. මන්ද දවසින් දවස අපේ රටේ දේශපාලන ස්වභාවයේ වෙනස්කම් ඇතිවෙනවා. නව මාතෘකා නිර්මාණය වෙනවා. මේ මාතෘකාවලට සංවේදී ජනතාවට ඒ ඔස්සේ දැනගන්නට බොහෝ කාරණා අවසානයේදී ඉතිරි වෙනවා. මෙන්න මේ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නට අද සිකුරාදා රාත්‍රියේදී ස්වර්ණවාහිනී පක්ෂ විපක්ෂ මතවාදවලට අපක්ෂපාතී දේශපාලන වේදිකාවක් නිර්මාණය කරන රතුඉර කාලීන සංවාද සංග්‍රහය තුළින් අප සූදානම්. ගෙවුණු දින කිහිපය ඉලක්ක කර ගනිමින් අප සූදානම් වන්නේ සාකච්ඡා කරන්නට අද උදා වුණු 2019 වර්ෂයේ පුරාවට අපේ රටේ දේශපාලනික අස්ථාවර භාවයක් යළිත් නිර්මාණය වේවිද, නොයසේ නම් ස්ථාවර භාවයකින් යුක්තව ගමන් කොට මොන මැතිවරණයක් ගාව අප නවතීවිද? මේ දේශපාලනික ප්‍රශ්නය අද ඔබ ප්‍රවෘත්ති නැරඹුවා නම්, ඊ පෙරේද නැරඹුවා නම් බොහෝ දෙනාගේ අවධානය යොමු වුණු මාතෘකාවක් බවට පත්වල අවසානයි එක් පැත්තකින්. ඊළඟට 1978 වර්ෂයෙන් පසු අවුරුදු 40කට පසුව අපේ රටේ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ පළමු පියවර උදෙසා පාර්ලිමේන්තුව තුළදී පහුගිය සතියේදී යෝජනාවක් ඉදිරිපත් වීමත් බොහෝ දෙනාගේ අවධානය යොමු වුණු කාරණාවක්. මේ සියල්ල අද රතුඉර කාලීන සංවාද සංග්‍රහය තුළදී සාකච්ඡාවට ලක් වේවි. මේ පිළිබඳ සාකච්ඡා කරන්නට සහභාගී වුණු ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රී දෙපළ පිළිගන්නට අප සූදානම්. මුලින්ම අප සූදානම් පිළිගන්නට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් සහභාගී වන එඩ්වඩ් ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යතුමා ආයුබෝවන් ඔබතුමාට. ඒ වගේම හිතවතුනි අද සහභාගී වන දෙදෙනාමත් නියෝජනය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වීම විශේෂත්වයක්. ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා නියෝජනය කරනවා අද විපක්ෂය. ඔබතුමාටත් ආයුබෝවන්. මට මතකයි පහුගිය වතාවෙත් ඉන්දික අනුරුද්ධ මහතා පැමිණි අවස්ථාවේ ගම්පහෙන්ම තම ප්‍රතිවාදී පක්ෂයෙන් සහභාගී වූයේ. අදත් එහෙමමයි. අපි බලමු ගම්පහට සංවේදී වන සහ රටට සංවේදී වන මාතෘකාවලදී ඔබතුමන් දෙපළගේ මතය කොහොමද විග්‍රහවන්නේ කියලා. අපි මේ දිනවල ප්‍රබලම මාතෘකාවෙන් පටන් ගන්න මේ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමනි, ඒ තමයි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ කාරණාව. මේ ඇත්තම කුතුහලයක්නේ. දැන් මේ කුතුහලයේ වුණත් අපට ඕනම් අලෙවි කරන්නට පුළුවන්. ආද කියන්නම්, හෙට කියන්නම්, නැත්නම් ආමන්ත්‍රිතව අර්ජුන රණතුංග අමාත්‍යවරයා අද කියනවා මොහොත හත් ගව්වක් තියාගෙන අමුඩ ගහන්න ඕනේ නැහැ කියලා. නමුත් ඒ සියල්ල තිබියේදී දැන් චමල් රාජපක්ෂ මහත්මයා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊට සුභවාදී වූ ප්‍රකාශනිකුත් කරනවා ජනාධිපතිවරණට අදාළව. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා තවම එවැනි තීරණයක් අරගෙන නැහැ. මෙන්න මේ කාරණා පදනම් කරගෙන එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා මේ වෙද්දිත් සහෝදරවරුන් ගිනි ඇවිලෙන්න පටන් අරගෙන තියෙනවා, ගැටුමක් නිර්මාණය වෙලා. මේ අහිතකර තත්ත්වයක් නෙවෙයිද? පොහොට්ටුව සම්බන්ධයෙන් මේ වගේ කාරණා වෙන විග්‍රහ කළ යුතුයි. ඔබතුමාලාගේ පක්ෂවට ඒකරාශිවන් ජනතාවට ඍණාත්මක භාවයක් ඇතිවෙන්න නෙවෙයිද මේ පරිසර නිර්මාණය වෙලා තියෙන්නේ? ඔව්, බොහොමත්ම ස්තුතියි හරේන්ද්‍ර. මං හිතන්නේ අලුත් අවුරුද්දේ පළවෙනිම අපි සම්බන්ධ වෙන්නේ. ඒ වගේම එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා මං හිතන්නේ මගෙම මැතිවරණ කොට්ටාසේ, එතුමා මිනුවන්ගොඩ ආසන සංවිධායකවරයා වුණාට ගම මගේ මැතිවරණ කොට්ටාසේ දිවුලපිටියේ. ඒ නිසා අපි දෙන්නම ගම්පහ. මං හිතන්නේ කාලීනව මේ ඔබතුමා මේ කතා කරපු ප්‍රශ්නය පොහොට්ටුවේ ඉන්න පහුගිය දවස්වල මැතිවරණයේදී ඡන්දේ පාවිච්චි කරපු 45%කට වැඩි ඡන්දදායකයින්ට ප්‍රශ්නයක් නන් නෙවෙයි. මේක මං හිතන්නේ මාධ්‍යෙන් අලුත් ප්‍රවෘත්තියක් විදිහට නිතර මේක ගේන එනවා. දැන් අපේක්ෂකයා කවුද, කින්ද, මන්ද කියලා. නමුත් අපි වැඩපිළිවෙලක් ඇතුව ගමන් කරන්නේ. අපි ඒකාබද්ධ විපක්ෂයක් විදිහට හිටිය. අපිට පක්ෂයක් තිබුණේ නැහැ. මම හිතන්නේ දැනට අවුරුදු එකහමාරකට දෙකකට වගේ උඩදී අපි පක්ෂයක් නිර්මාණය කෙරුවා. ඒ පක්ෂය මං හිතන්නේ ඉතිහාසයේ අවුරුදු 72ක් පමණ වයස එක්සත් ජාතික පක්ෂයට දුන්න ප්‍රහාරය මං හිතන්නේ ඉතිහාසයේ කවදාවත් අලුතෙන් ආරම්භ වෙච්ච පක්ෂයක් කරලා නැති කටයුත්තක්. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ වෙලාවේ මම හිතන්නේ ඒකටත් අවුරුදු 67ක් විතර වයසයි. නමුත් ඒ පක්ෂයත් බොහොම පල්ලැහැ තැනකට ගියා. හැබැයි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා, ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සියල්ල එකතු වෙලා යම්කිසි මතයකට ඇවිල්ලා තියෙනවා. ඒ මතය මොකක්ද? රටට වින කරන ගන්නා තීන්දුව තීරණ වෙනුවෙන් එක තැනක නවතිනවා කියලා. හැබැයි මේක බිඳින්න, මේක කඩන්න, මේ මතවාදය නැති කරන්න අපි දැක්කනේ පහුගිය දවස්වල මතවාද ගේන ප්‍රමුඛම ස්ථානය තමයි ජනමාධ්‍ය.
ජනමාධ්‍ය ඉස්සරහට මූඩු බැඳගෙන කටවල් බැඳගෙන කම් බැඳගෙන බෙල්ල බැඳගෙන මොනතරම් රාජ්‍ය නෝන සංවිධානවල නියෝජිතව ඇවිල්ලා මේ හරඹ කෙරුවත් එහෙම 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 කරේ මේ මේ එලිදැක් වෙන කටයුතු නැවත්ත ගන්න. ඉතින් ඒ නිසා මාධ්‍යත් ඒවට ඔබින විදිහට කටයුතු කරනවා. අපි දන්නවා මාධ්‍ය මේ වෙලාවේ තෝරාගෙන තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වගේම ජනාධිපතිවරයා. හැබැයි ඒකාබද්ධ විපක්ෂයට සහ මහින්ද රාජපක්ෂ මහත්මයා නායකත්වයේ දෙන පිළට කිසිම ගැටලුවක් සහෝදරයින් අතර ප්‍රශ්නයක් අපි ඒ සහෝදර සියලු දෙනා බොහොම මේ ළඟින් ආශ්‍රය කරනවා ඇසුරු කරනවා උපදෙස් ගන්නවා ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. බැසිල් රාජපක්ෂ මහත්මයා මේ වෙද්දී ගම් 25000ක් ආවරණයේ වෙන විදිහේ වැඩපිළිවෙලක් නිර්මාණය කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රටේ ඉන්න විද්වතුන්ට මේ වෙලාවේ කතා කරගෙන යනවා. ඒකාබද්ධ විපක්ෂය වගේම රටේ විපක්ෂය සැබෑ විපක්ෂය මහින්ද රාජපක්ෂ මහත්මයා හරියාකාරව පාර්ලිමේන්තුව තුල ක්‍රියාත්මක කරන්න අද දිනේ වැඩ පටන් ගන්නවා. ඒ නිසා ඒ වැඩසටහන වැඩපිළිවෙල යනවා. මෙහෙම පෙළගැස්මක් අපි එක්සත් ජාතික පක්ෂේ දකින්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය තමයි දැන් ඊළඟට තරඟ කරන්න එන්නේ ඉන්නේ. තාම එක්සත් ජාතික පක්ෂයේම කටයුතු කරන මම හිතන්නේ පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමතිවරු කියනවා පැහැදිලිවම අපි නැවතත් කියනවා පොදු අපේක්ෂකයෙක් කියලා. ඒ වගේම තව කොට්ටාසයක් කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා. තව කොට්ටාසයක් කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි පරිණත දේශපාලඥයා. එතුමාට තමයි මේක නැවත වරක් ලබා දෙන්න ඕනේ කියලා. ඒ වගේ මේ ඒ පක්ෂය ඇතුළේ එහෙම කටයුත්තක් වෙනවා. හැබැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සියලු දෙනා එකතු වෙලා මම හිතන්නේ ජනාධිපති අපේක්ෂකයා ගැන කිසිම අපිට අවශ්‍ය කරන්නේ මැතිවරණය පමණයි. ඒ එන මැතිවරණයේදී අපි ළඟ සුදුසුම අපේක්ෂකයා තෝරා දීමේ හැකියාව මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අනුරුද්ධ මන්ත්‍රීතුමනේ සාමාන්‍ය දැන් ජනාධිපති තුමෙක් පත්වන්නේ රාජනායකෙක් වශයෙන් දැන් ව්‍යවස්ථානු වර්ෂ 5කට ක්ෂණික තීරණ මත හෝ අවසානයේදී ඡන්දය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව හෝ ජනාධිපති අපේක්ෂකයන් තෝරාපත් කර ගැනීම රටේ ජාතික ප්‍රතිපත්ති වලට බලපෑමක් වන්නටත් පුළුවන්. නමුත් ඊට වඩා ප්‍රතිපත්තිමය වශයෙන් වර්ෂයක් නැහැ අත්‍තරම ජනාධිපතිවරණයට මාස 11කට ආසන්න කාලයක් තියෙනවා. ප්‍රතිපත්තිමය වශයෙන් තවමත් එවැනි පුද්ගලයෙ පිළිබඳව පැහැදිලි නිර්ණායකයක් නැහැ කියන්නේ එයත් යම් ආකාරයක ගැටලුවක් නෙවෙයිද? පැහැදිලි නිර්ණායකයක් තියෙනවා. ඒ නිර්ණායකේ මහින්ද රාජපක්ෂ මහත්මයා. එතුමාට මහින්ද රාජපක්ෂ මහත්මයා මැතිවරණයට එන්න අවශ්‍ය නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයාට මැතිවරණයට එන්න පුළුවන් අවකාශය තියෙන්නේ මොකද්ද? ඒක නීතිය ඉදිරියේ තවත් විග්‍රහ කරන්න පුළුවන් කටයුත්ත. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයා නොවේ සාධකේ. එතුමා තමයි නම් කරන්නේ. එතුමා නම් කරන පුද්ගලයා වෙනුවෙන් 145කට වැඩි පිරිසක් මේ වෙද්දි ඡන්දෙ දෙන්න සූදානම් තව 106යි. ජනාධිපතිවරණේ වරේක් පත් කර ගැනීම සඳහා තව 106යි අවශ්‍ය වෙන්නේ. තනි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 145කට වඩා වැඩි බලයක් මහින්ද රාජපක්ෂ මහත්මයා කියන පුද්ගලයා තෝරා දෙන පුද්ගලයා වෙනුවෙන් කටයුතු කරන්න සැදී පැහැදී ඉන්නවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙද්දි ඒ එකඟතාවය 150ක් 75ක් එහායින් ගිහිල්ලා තියෙනවා. 2018 පෙබරවාරි 10 වෙනිදා තිබුණු ඡන්දය දෙන්න ඔබතුමා ඔය 100% දුටුවේ. නමුත් දැන් 2015 සැප්තැම්බර් මාසයේ තිබුණු මහා මැතිවරණයත් 2018 පෙබරවාරි වල තිබුණු පුංචි ඡන්දයත් අතර ලොකු වෙනසක් තිබුණා යහපාලන රජයෙන් ලැබුණු ඡන්දවල. දැන් ඔබතුමාලත් අවුරුද්දකට එකහමාරකට පස්සේ ඡන්දයකට යද්දිත් අර ප්‍රතිශතය මෙහෙමම ලැබෙයි කියලා විශ්වාස කරන්නේ කොහොමද? නෑ හරේන්ද්‍ර, අපි ගමේ ජීවත් වෙන ජනතාව. මෙතුමා ගමේ ජීවත් වෙනවා, අපි ගමේ ජීවත් වෙනවා. දැන් මෙතුමාට ඇමතිකමක් ලැබිලා තියෙනවා. නමුත් අපි ගමේ ජීවත් වෙනවා. අපිට ගමේ ජීවත් වෙද්දී ගමේ හැඟීම් දැනෙනවා. ඒ වගේම අපි ගමේ සමිති සමාගම් එක මේ සියල්ල එක කටයුතු කරනවා. අපි කවදාවත් පළාත් පාලන ආයතන අද වෙද්දි බිම් මට්ටම නිර්මාණය කරන්න අතිබහුතරයක් ආයතන සංඛ්‍යාවක අපේ සභාපතිවරු ඉන්නවා, අපේ මන්ත්‍රීවරු ඉන්නවා, අපේ සභිකයෝ මේ සියලු දෙනා. ඒ නිසා අපි දන්නවා මේ වෙද්දි ඒවා සීග්‍රයෙන් මං හිතන්නේ හොඳ තැනකට සියලුම ආයතන කටයුතු කරමින් පවතිනවා. ඒ නිසා දැන් අපිට අවශ්‍ය වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඒ සුසංයෝගයෙන් හදාගන්න දෙන අපේක්ෂකයන් පමණයි. ඒ නිසා ඒ බර කරට ගන්න ඕන කවුද කියන එක මේ වෙද්දි සියලුම දේවල් අපිට පෙන්වන්න බෑනේ. සියලුම රහස් අපිට කියන්න බෑ. අපි මාධ්‍යයට ඇවිල්ලා කොච්චර කතා කරත් හරේන්ද්‍ර අපිත් තියා ගන්න ඕන ගුරු මුෂ්ටිය වගේ අපිත් කොටසක් තියා ගන්න ඕන අපේ මැතිවරණ ඉලක්කේ ජය ගන්න. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආපු විදිය දන්නවනේ, ජනාධිපතිවරණය ජයග්‍රහණය කරපු විදියත් දන්නවනේ. ඒ නිසා ඒ සියල්ල අපි තියාගෙන කතා කරන්නේ. අපි පැහැදිලිවම කියන්නේ කිසිම ගැටලුවක් නැහැ. අපිට අපේක්ෂකයා තෝරා ගැනීමේදී අපේ අපේක්ෂකයා ඉන්න ජනතාව ඒකට සැදී පැහැදී ඉන්නවා. ඒ නිසා මම දුන්න පැහැදිලි විග්‍රහය තමයි 145කට වැඩි පිරිසක් මේ වෙනුවෙන් ඉන්නවා. හැබැයි
අද එක්සත් ජාතික පක්ෂය බොහොම තරුණෝට ඇද වැටලා තියෙන්නේ. අද එක්සත් ජාතික පක්ෂයට යැපෙන්න තැනක් නැහැ. අද එක්සත් ජාතික පක්ෂය දෙමළ සන්ධානයේ මත යැපෙන්න සිද්ධ වෙලා තියෙනවා. අද මම මේ 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 පුවත්පත් මේ මේ කියවන්න මේ 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 පුවත්පත් වල මේ මොකද්ද කියන්නේ? මේ පුවත්පතේ කියන්නේ අපෙන් අහන්නේ නැතිව කැබිනට් තීරණ ගන්න බෑ. අපෙන් අහන්නේ නැතුව කැබිනට් තීරණ ගන්න බෑ. සුමන්ත්‍රණ මහත්තයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා. මේ පත්තරේට නඩු දාන්න ඕන. කළු මාධ්‍ය චෙක්ලෑස්ති කරගන්න කියලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ. කළු මාධ්‍ය මේ කළු මාධ්‍ය කියලා මේ මේ ගියේ ඒ තැන් වලට ගිය තැන් අපි දන්නේ නැහැ සුදු මොකද්ද කළු මොකද්ද කියලා. නමුත් ඒ ඒ ඒ ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියපු විදිහට මේ මේ පුවත්පතර නඩු දාන්න පුළුවන්. නඩු දාන්න පුළුවන්. ඉතින් මේ සුමන්ත්‍රණ මහත්තයා කියන සැබෑ සත්‍ය අද උතුරේ සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අද ජනතාව එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ හිටපු ජනතාව 2002 ප්‍රභාකරන්ට රනිල් වික්‍රමසිංහ මහත්තයා ලබා දුන්න අර අධිකරණ පිහිටවීමේ බලය, පොලිසිය පිහිටවීමේ බලය, ඒ එවැනි කටයුතු ඉඩම් පරිහරණය කිරීමේ බලය, මේ සියලු කටයුතු ඒ ජනතාවට නැවත නැවත මතක් වෙනවා. 2005 එකට ප්‍රතිචාර දැක්වුවා, 2010 චන්දලක්ෂ 17කින් ප්‍රතිචාර දැක්වුවා. ඒ නිසා ලේසි වෙන්නේ නැහැ රට සිංහල ජනතාව, දෙමළ ජනතාව මේ සියලු දෙනා ඉන්න මේ සියලු දෙනා අදටත් කැමති හරේන්ද්‍ර සහයෝගයෙන් හිතවත්කමින් මිත්‍රකමින් ජීවත් වෙන්නේ. අපි මේක කතා කරද්දී අපිට කතා කරලා කියනවා නම් බිල්ලොමවනවා, එහෙම නැත්නම් මේ නැති දෙයක් කතා කරනවා කියලා ඉදිරියේදී අපි කතා කරමු. ජනාධිපතිවරණයේ අපේක්ෂකයා පත් කර ගැනීම පෞද්ගලික කාරණයක් හරේන්ද්‍ර. ඒක ඔබතුමාට අහන්න අයිතියක් අපිට තියෙනවා, අපිට කියන්න අයිතියකුත් තියෙනවා. ඒක ඊට වැඩිය භයානක තැනකට පහුගිය දවස්වල පාර්ලිමේන්තුව ආවේ. ඒක තමයි සුමන්තිරන්ලා කියන්නේ මේ විදිහට අපෙන් අහන්න නැතුව එක්සත් ජාතික පක්ෂේ නෙමෙයි ආණ්ඩුවට වැඩ කරන්න බෑ කියන කාලය අවසන්යි මන්ත්‍රීතුමා. ඉතින් ඒ නිසා මම අවසන් කරන්නම් ඉදිරියේදී මම පෙන්වන්නම් ඇති වෙලා තියෙන භයානක තත්ත්වය. මේ වෙද්දි කෝටි 20කට වැඩි මුදලක් වියදම් කරලා තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් ඒ ව්‍යවස්ථාව තුල ඒ ගන්න හයිය තමයි. මොකද මෙතුමා 19 වෙනි සංශෝධනය හරහා අධිකරණයේ විප්ලවය කරපු මහත්යනේ සුමන්තිරන් කියන්නේ. කිරියල්ල මහත්තයාට දාපු පාට් එක අපි දැක්කනේ පාර්ලිමේන්තුව ඇතුලේ. අත දික් කරලා කිව්වේ ඉට ගන්න එපා කියලා. ඉතින් ඒ නිසා අපි දන්නවා මේ කට්ටිය මොකටද අරඳින්නේ. ඉදිරියට අපි කතා කරමු. එක්සත් ජාතික පක්ෂයේ න්‍යායාචාර්යවරයා සුමන්තිරන් මන්ත්‍රීතුමා කියලා විපක්ෂයේ මේ ආකාරයටම චෝදනා කළා. එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමනි අපි එතනින්ම පටන් ගනිමු. ඇත්තටම මොකක්ද මේ දෙමළ ජාතික සන්ධානයත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ තියෙන සබැඳියාව පැහැදිලිවම. එතන කොන්දේසි සහිතයිද කොන්දේසි විරහිතයිද? බොහොම ස්තුතියි. මමත් ඉස්සලාම මේ ලැබුවාවේ අලුත් අවුරුද්දේ ස්වර්ණවාහිනිය රතුවිර වෙනුවෙන් ආරාධනාව ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. සිළු දිනාට සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් සුමන්දිරන් වේවා, විවස්ථාව වේවා, මොකක් හෝ කරුණක් වේවා, අද විපක්ෂයට කතා කරන්න කරුණු හදාගෙන යනවා. සුමන්දිරම් කියන්නේත් මේ රටේ පුරවැසියෙක්. සුමන්දිරන් කියන්නේත් මේ රටේ අපේ පාර්ලිමේන්තුවේ එක්තරා එක 225 කෙනෙක්. ඔවුන්ගේ විවිධ තරාතිරම් අනුව, ඔවුන්ගේ උගත්කම් අනුව ඔවුන්ට තියෙනවා විවිධ හැකියාවල් දක්ෂකම්. ඔතකට එතුමා දෙමළ ජාතිකයෙක් වීම තමයි මේ මේගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ. මම කියන්නේ මේ ඉන්දිකන් රුද්ධ මන්ත්‍රීතුමාට නෙමෙයි, මේ විපක්ෂෙට. ඉතින් ඒ නිසා ඒක විවේචනය කිරීමෙන් ඔවුන් කරන්නේ මොන තරම් දෙයක්ද කියන එක මේ රටේ බුද්ධිමත් ජනතාව දැනගන්න ඕනේ. සුමන්දිරම් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ දා කිරියල් ඇමතුමාට ඇවිල්ලා කිව්වේ මේක ගැනලා ඡන්ද කරන්න ඕන නැදන් අපි ඡන්ද දීලා ඉවරයි කියන. මොකද එතුමා ඒ වෙලාවේ එතුමට ඕන වුණේ අපි බහුතරය පින්නෝ කියන කතාව. ඒකනේ අර ඇඟිලි දික්කිරු ඇඟිලි දික්කිරු වෙන මාත්‍රි පාර්ලිමේන්තුව හිටියානේ. එහෙම දෙයක් වුණේ නැහැ. නමුත් මෙතුමට මේ වෙලාවේ මේ තර්කයේ ගහන්න ඉඩ තියෙනවා, එතුමට අයිතියක් තියෙනවානේ. ඉතින් එහෙම දෙයක් වුණේ නැහැ. සුමන්දිරන් මන්ත්‍රීතුමා එතන මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එදා බහුතරයට එකතු වෙච්ච කෙනෙක් හැටියට එතුමා එතන හිටියා. එතුමා බුද්ධිමතෙක්. එතුමා මේ දෙමළ බුද්ධිමත්කම හමුවේ සහ එතුමාගේ පෞරුෂත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂය සැබවින්ම එතුමාට යම් ආකාරයකින් අවනත වීමක් සිද්ධ වුණා නේද මේ අර්බුදයේ තිබුණු දින? කිසිම අවනත වීමක් නෙමේ. ඔහු ඇතුළු මුස්ලිම් කොංග්‍රසය ඇතුළු මේ රටේ ඉන්න සියලුම ජාතීන් ආගම් අදහන් සියලුම අය එකතු වෙලා ඒ අසාධාරණයට විරුද්ධව එකතු වෙලා ඒ ගමන ඒ කටයුත්ත කළා. ඇත්තට අපිත් නොහිතූ මට්ටමට මේ රටේ සියලුම දෙනා එකතු වෙච්ච තැනක් තමයි හරේන්ද්‍ර එතන වුණේ. ඒ වෙනුවෙන් ඔවුන් ඉල්ලන දේවල් තියෙනවද? ලබා දුන් සහයෝගය වෙනුවෙන් ඔවුන් ඉල්ලන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙන මොකුත් නෙමෙයි. ඒකනේ දුන්නේ අපට මේ රටේ සියලුම දෙනාට එක හා සමාන සැලකිල්ල. ඒකනේ වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ රටේ මිනිස් මිල 2015 ජනවාරියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති වෙද්දී
මේ රටට දුන්න ලෝකෙට දුන්න පණිවිඩය ඒකයි. ඒක තමයි ඔක්කොම පිළිගත්තේ. අද අපි ඔය පහුගිය දින 51 තුල අපි කටයුතු කරද්දී මේ ආපු මේ පිරිස ඔක්කොම UNP කාරයෝ නෙවෙයි. ඒ සියලු එතනට ආවා මේ රටේ ඉතාම බුද්ධිමත් මධ්‍යස්ථ මතධාරී පක්ෂයක් නැති පිරිසක්. නමුත් මේ නියෝජමැතිතුමනේ ජාතික පුවත්පත් වලින් මෙවැනි බයක් ඇති කරද්දී ජනතාවට ඒක තමයි ඒක පුවත්පතක තියෙන හෙඩ්ලයින් එකක් ඉන්දිකන් රුද්ද මන්ත්‍රීතුමා ගෙනත් පෙන්වුවේ. සමහරට එතුමගේ කතාවල කොයි හරි ගහක් යට ස්ටේජ් එකක කජු ගහක් යට තල් ගහක් යට කරන කතාව නෙමේ කතාව. අපි කරන කතා අපි කරන දේවල් ස්ථිර වෙන්නේ හරියන්නේ ඒක අදාළ තැනක කරන දේවල් විතරයි. ඒක කොයි හරි අපි වේදිකාවල දෙනවා. දැන් ඕනතරම් වේදිකාවල පොරොන්දු වේදිකාවල දේවල් කරලා තියෙන්නේ. ඒ වගේ තරම් සිද්ධ වෙලා නැහැනේ. ඒ නිසා ඒක සමහර විට ඔය කියන කතාව මම දුටුවා. මම දැක්ක ඕක මේ විවේචනයට ගන්නවා විවාදයට ගන්නවා. සමහර වෙලාවට ඔවුන් ඒ ගමට ගිහින් ඔවුන්ගේ ප්‍රදේශයට ගිහින් යමක් කියලා ඇති. නොකිව්වයි කියලා මම තර්ක කරන්නේ නැහැ. හැබැයි එහෙම කිව්වත් ඕකේ හරය මොකද්ද කියලා අපි දකින්න ඕනේ. මොකද්ද කියලා තියෙන්නේ කියලා. එතුම කියලා තියෙන්නේ මොකද්ද මට මතක නැහැ මේ ඉඳිග දැන් මතක් කරපු එක. ඉතින් කොහොම වුණත් එතුම කියලා තියෙන්නේ එතුමලට ඕන හැටියට ආණ්ඩුව තියනා වගේ වචනයක් නේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ අහන්න එක්සත් ජාතික පක්ෂය වැඩ කරන්නේ නැහැ. ඒ ආණ්ඩුවේ ඉන්න නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට සහ සමාජික හැටියට කවදාකවත් එක වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඇතුළු අපි එහෙම කවුරුවක් කියන හැටියට වැඩ කරන මේ ආණ්ඩුවක් පක්ෂයක් නෙවෙයි අපිට වැඩපිළිවෙලක් තියෙනවා. හැබැයි මේ අපේ මේ වැඩපිළිවෙල තුළ ලොකු ප්‍රජාතන්ත්‍රවාදයක් රටට අපි එකතු කරගන්න යනවා. අපි හිතමු ඒ සංහිඳියා වැඩපිළිවෙල කියලා නියෝජ්‍ය මැතිතුමනි. නමුත් ඔය සංහිඳියා වැඩපිළිවෙල යටතේ වුණත් එක්සත් ජාතික පක්ෂයේ දමිළ ජාතික සන්ධාන සමග එක්ව කටයුතු කිරීම තුළින් දකුණේ ඡන්දවලට බලපෑමක් එල්ල වෙනවා කියලා හිතන්නේ නැද්ද? දැන් ඔයක මේ ජාතිවාදයේ අවසන් ඕන කරන කතාවන්නේ මොකද්ද? මේ හැමදාම දැන් මීට අවුරුදු 70 ගානක ඉඳලා මේ රටේ යුද්ධයක් අවුරුදු 30 ගානක් තිබිලා ඔය කතාවම කියලා තුවාලේ ආයෙත් පාරන්න හදන්නේ ඇයි? ඔබ අප ඉන්දික ඔහුගේ අපි සියලුම දෙනා අපි හැම කෙනෙක්ම මේක වින්දානේ. ඇයි මේක මේ විදිහට අසාධාරණ විදිහට කතා කරන්නේ? අපිට ඡන්දේ අරගෙන ඉස්සරහට යන වෙන කතා නැද්ද? නමුත් විපක්ෂය සැබවින්ම සඳහන් කරනවා පොලිස් බලතල, ඉඩම් බලතල මේ ආදී දේවල් ලබාගෙන උතුරට ස්වයං නිර්ණ අයිතියක් ලබා ගැනීම මේ සහයෝගීතාව ආරම්භුනේ කියලා ඔබතුමා ප්‍රතික්ෂේප කරනවා. ඒක හිලම් ප්‍රතික්ෂේප කරනවා. එහෙම දෙයක් කොහෙවත් ලියවිලාත් කියවිලාවත් සඳහන් වෙලාවත් නැහැ. දැන් මෙතුමලගේ නායකයෝ පන්සල් වලට ගිහින් කියන කතාව තමයි ওই කතාව. එහෙම දෙයක් සිදු වෙලා නැහැ, සිදු වෙන්නේත් නැහැ. මම මේ රටට කියනවා කවදාක්වත් එවැනි දෙයක් මේ රටේ කිසිදාක අපේ ආණ්ඩුවෙන් අපේ පක්ෂෙන් කිසිදාක එවැනි දෙයක් වෙන්නේ නැහැ. ඒකීය රටක් හැටියට අපි සියලු දේ කරනවා. බුද්ධාගමට මුල් තැන දෙන්න, බුද්ධාගමට මුල් තැන දීම හැම කෙනෙක්ම පිළිගන්න තියෙනවා. බිසොප් වහන්සේත් ඒ ගැන මතක් කරලා තියෙනවා. හැම කෙනෙක්ම කියලා තියෙනවා. ඒක ඒ හැටියෙම අපි කටයුතු කරනවා. හදිසියෙම ව්‍යවස්ථාවක් ගෙනේමත් විපක්ෂය සැකයට ලක් කරනවා. 2020 වෙනකොට 2020 පෙබරවාරි වෙනකොට ඔබතුමාලගේ පාර්ලිමේන්තුවත් සඳහා තියෙන බලය අවසන් වෙනවා. අගෝස්තු මාසෙ වෙනකොට අනිවාර්ය ඡන්දයක් පවත්වන්න ඕනේ. තම අවුරුදු එකමාරයි තියෙන්නේ. නමුත් මේක 3/2 බලයක් ලබා ගන්න ඕන, ජනමත විචාරණ යන්න ඕන, කෙටුම්පතක් වශයෙන් ගෙනල්ලා පස්සේ සම්මත කර ගන්න ඕන. මේ දේවල් මේ අන්තිම වෙලාවේ ගෙන ඒම ගැටළු සහගත බවක් නැද්ද? ඇත්තටම තව විවස්ථාවක් ගැන කිසිම සටහනක් සන්නට ඕනම් කිසි දෙයක් නැහැනේ. අපි ව්‍යවස්ථාදායක කමිටුවක් පත් කරලා තිබෙනවා. රජයෙන්නේ මේක කරන්න ඕනේ. මේක විපක්ෂෙන් නෙමෙයිනේ කරන්නේ. අපේ මුළු 225 මේක සමාජිකයෝ. ඉතින් අපි 225 මේක ඉන්නවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. එහෙම කොහොමද වෙන්නේ? එදා යෝජනාව ඉදිරිපත් කළේ නම් කුමක් උදෙසාද? ඉතින් ඒක අපි ඒ ගත යුතු න්‍යාය පත්‍රයට ඇතුළත් වුණාම අපි එදින ගන්න ඕනේ. එදා හොඳ තර්කයක් හොඳ විවාදයක් ගියා. ඒක දැක්කනම් ඔය කියන කතා ඒක හරි හැටියට හෘද සාක්ෂියට ගග කියවුවනම් ඇහුවනම් කන්දුනනම් දුටුවනම් ඔය කියන කතා එකක්වත් එතන කියවුන්නේ නැහැ නේ කාගෙන්වත්. ඊට අදාළ ඉංග්‍රීසි වාර්තාවේ ඩ්‍රාෆ්ට් කියන වචනේ හෙවත් කෙටුම්පත කියන වචනේ තිබෙනවායි කියන චෝදනාවත් මෙතුමාලා මතු කරනවා. ඇයි අතන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ට්‍රාන්ස්ලේෂන් වල මේ ඉංග්‍රීසි සිංහල භාෂාවල් වල කතන්දර ගියානේ උසාවියට ගියාම මේකට වෙච්ච දෙයක් නැතුව ගියානේ. ඒක අපි නෙමෙයිනේ කියලා අධිකරණයනේ. ඒ වගේ යම් දෙයක වචනයක මොකක් හරි ඇති. ඒක මම දන්නේ නැහැ ඔය මොකද්ද කියන්නේ කියලා. ඒ ඩ්‍රාෆ්ට් කියන එක සඳහන් වෙලා තියෙනවා කියන එක. ඉතින් ඒක අපි සැබවින්ම සිංහල අපේ තවම එහෙම දෙයක් නැහැ මම කියන්නේ. මොනවා තිබුණත් මොන කතා තිබුණත් ව්‍යවස්ථාවකට සූදානමක් නැහැ. ව්‍යවස්ථාවට සූදානම් කළ ව්‍යවස්ථාව අපි ජයග්‍රහණය කරලා මේ රටට දෙනවනම් මිතුමලත් අත උස්සන්න ඕනේ. අපිට තනියම කරන්න බෑ. අලුතෙන් ගියේ නැද්ද? ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මේ රටේ තියෙනවානේ. මිතුම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි කාලෙත් තිබුණා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුමායි කාලෙත් තිබුණා, ඊට එහා තිබුණ ආණ්ඩුවලත් තිබුණා. රටක ශිෂ්ටත්වය
දිනෙන් දින වර්ධනය වෙන්නේ ඒ රටේ ව්‍යවස්ථාව දියුණු වෙන තරමට. අපි එදා උපදිච්ච එදා කාලේ තිබුණු රට නෙමෙයි අද. එදා 78 ජයර්ජාතුන් මැතිතුමාගේ ව්‍යවස්ථාව, සිරිමාව බණ්ඩාරනායක මැතිතුමියගේ ව්‍යවස්ථාව, ඊට පස්සේ ව්‍යවස්ථාවවලදී ටිකක් හරි ව්‍යවස්ථාවට රටකට නොගැලපෙන දෙයක් වුණේ 18 වෙනි සංශෝධනයේ විතරයි. ඒක පෞල්වාදයේ, පෞල් බලයේ, ඒකාධිපතිවාදයේ විතර ආවා. ඒ හැරෙනකොට හැම දෙයකදීම රට දියුණු කරා. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නොතිබුණා නම් අද යම් මට්ටමකට හරි මේ රටේ මේ තිබුණ මේ මේ ඒ ජාතිවාදී අරගල වලින් අපි කොහොමද බේරෙන්නේ? අද ඒකට ඒකෙන් සියල්ලම සිද්ධ වුණේ නැහැ. ඒකෙන් වෙච්ච සුළුසුළු අඩුපාඩු තියෙනවා. නමුත් යමක් වෙලා ක්‍රියාත්මක වෙද්දී තමයි ඒකේ තියෙන අඩුපාඩු පේන්නේ. ඒක කවදක්වත් ඒක සිද්ධ කරනකම් ඒක දියත් කරනකම් කවදක්වත් පේන්නේ නැහැ. මේක කොහොමද යන්නේ කියලා. ඒක තමයි එතන සිද්ධ වෙන්නේ. දැන් මම නම් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ රටේ ශිෂ්ටභාවය දියුණු වෙන එක. ඒක අප්ඩේට් වෙන එක. ඉතින් ඒකට තමයි අපි යන්න ඕනේ. මේ සූදානම හරි මොන සූදානම හරි මේ රටේ ලොකු යුද්ධයක් තිබුණා. අවුරුදු දෙකමාර කාලය තුළ නියෝජ්‍ය මැතිතුමනි ගෙනල්ලා ව්‍යවස්ථාවක් සම්මත කරලා අර කිව්වා වගේ රටට එකතු කරන්න පුළුවන්ද කාලයක්ද? බැරි වෙන්න පුළුවන්. බැරි වෙන්න පුළුවන්. මේ ඒකට අපි තුනෙන් දෙකේ බලයක් අවශ්‍යම වෙනවා. තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වෙනවා. තුනෙන් දෙකේ බලයක් ගන්න නම් මේ තියෙන වාතාවරණය අනුව විපක්ෂයේ උදව් ඕන වෙනවා. කොහොමටත් එහෙමනම් මේකට කෑකෝ ගහ යන්න ඕනේ. කටපියාගෙන ඉඳලා ඡන්දෙදි ඡන්දෙ දුන්නාම විතරයි අපරාධ කාලේ මේ 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 රූපවාහිනී කාල පත්‍රවල පිටු ඔය මේ පුරවන්න ඕනේ. ඇත්ත එතනයි. ඉතින් ඡන්දෙකට කතා කරන විපක්ෂ කාර්යභාරයේ ඡන්දෙ අපිත් විපක්ෂේ හිටියානේ. අපි කියන්නේ හෙට ආණ්ඩු ගන්නවා, අනිද්දා ආණ්ඩු ගන්නවා කී කියන්නේ. ඉතින් ඔහොම කියන්න වෙනවා විපක්ෂින් නැද්ද? මොකද විපක්ෂ කාර්යභාරය ඒකයි. අපි පළමු විරාමය ලබා ගන්නට සූදානම් වන්නේ පක්ෂ විපක්ෂ මතවාදවලට අපක්ෂපාතී දේශපාලන වේදිකාවක් නිර්මාණය කරන රතුවීර කාලීන සංවාද සංග්‍රහයයි මේ.